ආතරයිටිස් රෝගයේ වැළඳුණු අයගෙන් බහුතරයක් පතල් කර්මාන්තයේ සහ තේ වතුවල රැකියාවේ නිරත අයයි. වයස අවුරුදු 45 සහ ඊට වැඩි කාන්තාවන් හා පිරිමින් අතර රෝගයේ බහුල ලෙස ව්‍යාප්තව තිබෙනවා. ධනසාස්ත්‍රික වේදනාවක් ඉදීමීමක් හෝ සන්ධි අතර චලනීය අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. එෙහිදී රෝගීන්ගේ වේදනාව සමනය කිරීමට අදෝරක්ත කිරණ ප්‍රතිකාරය අල්ට්‍රා සවුන්ඩ් ප්‍රතිකාර ක්‍රමය සහ විදුලි තරංග ප්‍රතිකාර ක්‍රමය සිදු කරන බව කායික බෞද්ධ චිකිත්සක මිතුම් සේනාරත්න මහතා පවසනවා. කාන්තාවන්ට මෙම ආතරයිටිස් රෝගී තත්ත්වය සුලභ වශයෙන් දකින්න පුළුවන්. ආතරයිටිස් කියන්නේ සාමාන්‍ය සන්ධිවල ප්‍රදාහක තත්ත්වයක්. එය ඉදිවීම, රතුවීම, වේදනාව සහ සන්ධි අතර චලන පරාසයන් අවම වීම කියන සායනික ලක්ෂණ වලින් සම්බන්ධයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපි ඩිජෙනරේටිව් ආතරයිටිස් කියන තත්ත්වය ගන්නෙ ඔස්ටියෝ ආතරයිටිස් යන්න. එය සන්ධි අතර ඇති කාටිලේජ හායනය වීමෙන් ඇතිවන ආතරයිටිස් වර්ගයක්.